ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් දලදා සමිඳුන් වැඳ පුදා ගනි ව්‍යාජ කොරෝනා පැණියක් හඳුන්වා දෙමින් එන්නත පිළිබඳ ජනතාවගේ ඉල්ලුම අවම කිරීමට රජයේ උත්සාහ දරනවා විපක්ෂ නායකගෙන් චෝදනා සතොස යලි පුනර්ජීවනයේ කිරීමට පියවර ගන්නවා ඇමති බන්දුල කියයි ඉදිරි මැතිවරණවලදී කිසිවෙකුට සහයක් නැහැ ඇලී ගුණවංශ හිමියන්ගෙන් ප්‍රකාශය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ජෙනරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් නිලයට උසස් කළ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා අතරම සංචාරකින්ට එන්න ඉඩ දීලා තියෙන්නේ බොහොම ක්‍රමානුකූල විදියට පාලනය කිරීමේ ක්‍රමවේදයක් බොහොම තදබල ලෙස උපයෝගී කරගෙන. ඉතින් ඒ එන සංචාරකින්ට නිදැල්ලේ වෙනදා වගේ සංචාරක ස්ථානවලට යන්න හම්බෙන්නේ නැහැ. නිරෝධායන ක්‍රියාවලියට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි PCR ටෙස්ට් දෙකක් කළා සහතික කරගත්තාට පස්සේ තමයි ඒ අයට පිටර යන්නව නම් යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම බයක් කලබලයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. නෝ ලෝකේ ප්‍රබලතම රටවල් පවා එන්නත් සවාගෙන එන්නත් මේ අවස්ථාවේ ලබා දෙන තත්ත්වය තීද්දිත් ඒ රටවල වල විශාල වශයෙන් කොවිඩ් පැතිරලා යනවා. ඉතින් කුඩා රටක් හැටියට රජයේ ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ශ්‍රී ලාංකික ජාතිය ජනතාව රැක බලා ගැනීම සඳහා ගන්නවා. ඉතින් අපගේ ජනතාව මීටත් වඩා චාල කැපකිරීම කරා පසුගිය කාල පුරාටම වෙනත්ම වූ ප්‍රභේදයක් කොවිඩ් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙන් වාර්තා වුණා මීට සුළු දිනකට ප්‍රථම මේ ප්‍රභේදය සම්බන්ධව වෛද්‍යවරුන් පවසන ආකාරයට නම් 70%කට වැඩිය පසුගිය වතාවට වැඩිය ශීඝ්‍ර ලෙස පැතිරෙනවා කියන එකයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් අපි සම්පූර්ණ ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරන් තිබෙනවා මේ වන විට කෙසේ හෝ මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග තමයි ආකාරයෙන් අරන් තියෙන්නේ. ගුවන් යානාවල පැමිණි ගුවන් නියමුවන් පවා වෙනම හෝටලයක නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා හැකිතාක් දුරට කෙසේ හෝ මේ ප්‍රභේදය ලංකාව තුරට ඇතුළු වීම युद्ध हमुदापति जनरल शवेंद्र सिल्वा महता मल्लतु महाविहारे वित गोस मल्लतु पार्श्वे अनुनायक अतिपूज्य दिमुल कुमरे विमलदम्म नाहिमियन बेहतक आशीर्वाद लबागत्ता අස්ගිරී මහාවිහාරය වෙත පැමිණි හමුදාපතිවරයා එහිදී අස්ගිරී පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර යුද හමුදාපතිවරයා අස්ගිරී පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙනුරුවේ උපාලිනා හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. සුනාමියා කොච්චර සංඛ්‍යාවක් මිය ගියාද ඒ මිය යන වෙලාවේදී අපිට ඉතින් ඒ ආගම් වලට අනුව කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ආදාහනේ වුණාද භූම දානේ වුණාද පන්සිකූල දුන්නාද දේව මෙහෙය කරාද එතනදී සියලු දෙනා සංවේද වෙනවා මිසක් පාටවත් මේ තම තමන්ගේ ආගමනුකූලව කටයුතු කරන්න පුළුවන්කමක් දෙන්නේ නැහැ මූලිකදී මිනිසියා ජීවත් වෙන්න ඕන එතනදී සිංහලද දෙමළද මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ ව්‍යාජ කොරෝනා පැණියක් හඳුන්වා දෙමින් රජයේ උත්සාහ ධර්මින් සිටින්නේ ප්‍රමිතියෙන් යුත් එන්නත් පිළිබඳව ජනතාව තුළ ඇති ඉල්ලුම අවම කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සෙල්ල කතරගම මයිලගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
විපක්ෂ නායක ජංගම සේවයේ හරහා ජනතා ගැටලු පිළිබඳව සොයා බලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණේ සෙල්ල කතරගම මයිලගම ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහායි මේ රජයේ අමුතු දේවල් නිර්මාණය එකක් තමයි එක නිර්මාණයක් තමයි ප්‍රමිතියක් නැති පරීක්ෂණයකට ලක් නොවුණු පැණිය මොකද මේ කරන්න හදන්නේ පැණිය බිව්වෙන් පස්සේ ජනතාවට එන හැඟීම දැන් හරි පැණියෙන් ඔක්කොම බේර ගන්න පුළුවන් එතකොට එන්න ත අවශ්‍ය නැහැ දැන් රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍ය ගුණාත්මක දේ නවීන පන්නේ එන්නත ඒක ඇනුම් කරන්නේ නැතුව මේ පැණියක් මවාපාලා කිසිම සහතිකයක් නැහැ කිසිම පරීක්ෂණයක් නැහැ කවුරුත් අහුරු කරන්නේ නැහැ මේකෙන් කොරෝනා මර්ධනය වෙනවා නැති වෙනවයි කියලා අන්න පැණියේ ටෙලි නාට්‍ය තුලින් ජනතාව තුල එන්නතක් සඳහා තිබෙන ඉල්ලුම මර්ධනය කරන්නට රජයේ කටයුතු මේ බොරුවට පැණියක් ඉදිරිපත් කරලා මේ බොරුවට ජනතාව සිහි විකල් කරලා අර හැමදාම දැන් ඉන්නව දහස් ගණනක පොලිමක් අර බොරු පැණිය වොන්න මේ බොරු පැණියක් රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුණුත් ඒ පැණිය බීලා රටට පෙන්වන්න හදනවා මේක තමයි විසඳුම කියලා ග්‍රාමීය ආර්ථිකයේ ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීමට සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් නායකත්වයේ ගත යුතු බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධනයේ පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාන්තා ව්‍යවසායකින් තෝරාගෙන ව්‍යාපාර පවත්වාගෙන යාමේ පුහුණුව සහ පහසුකම් සලසා දී ග්‍රාමීය කාන්තාව බල ගැන්වීමටත් තරුණ විරකියා ගැටලුවට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන්ොත් මෙවර අයවැයෙන් යොමු කර තිබූ අවස්ථා පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා. කෘෂිකර්ම සත්ව පාලන දීවර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගෘහ ආශ්‍රිත කර්මාන්ත ආදී ස්වයං රැකියාවේ අවස්ථා දෙලක්ෂයක් සඳහා මෙලෙස පහසුකම් සැපයීම සඳහා රජය අපේක්ෂා කරන අතර මෙම වැඩපිළිවෙල හරහා බිහිවන ග්‍රාමීය නිපැයුම් සඳහා අවශ්‍ය වෙළඳ පොළ නිර්මාණය කිරීම කෙරෙහිද අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් නව වෙළඳ සැල් 25000ක් ඇරඹීමටද නියමිතයි. මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වගකීමක් පැවරෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම විරකියාවෙන් පෙරෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතු වලට යොමු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බල ගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමග එක්වමින් කටයුතු කරන ලෙසද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සමෘද්ධි කළමනාකරුවන්ට උපදෙස් ලබා දුන්නා. රජය අපේක්ෂා කරන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කාන්තා ව්‍යවසායකයේ නැති කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයේ වෙනුවෙන් මඟ පෙන්වීම මෙන්ම විරකියාවෙන් පෙරෙන ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා සුදුසු ජීවනෝපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා හිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් නැතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. වත්මන් පාර්ලිමේන්තුව හරහා රට පාලනය නොවන බවත් කල්ලියක් විසින් එහි පාලනය සිදු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ ඩෝසර් කරමින් ඉන්නේ තුරුලතා වනාන්තර පමණක් නෙවෙයි මහබැංකුව ඩෝසර් කරලා අධ්‍යාපනයේ කොටසක් ඩෝසර් කරලා දැන් ඇත්තම ගත්තොත් මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඩෝසර් කරලා ඒ කිව්වේ දැන් නාමික පාර්ලිමේන්තුවක් ඇත එතනින් පාලනය වෙන රටක් නැත කල්ලියක් විසින් පාලනය කරමින් ඇත සිංහාසනෝට ගෙන ආපු බලවේග විසින් ඇහෙන්නේ නැත දුක් ගැනවිලි කියනවා ඇහෙනවා ඇයි එයාලට දෙනවා කිව්ව බලේ නැතුව කල්ලියක් අතර බලේ ගෙනිහිල්ලා පාර්ලිමේන්තුවට ඩෝසර් කරලා තියෙනවා ඒක භයානකයි හැමතැනම ඩෝසර් කරමින් යනකොට මේ ඩෝසර් වලට බිලි වෙන්න ඔබට අපට පුළුවන් කමක් නැහැ මේ කොඩි විනය මේ අනතුරු පහ කරා කපලා දාන්න ආපස්සට හරවන්න අපි ඔක්කොම දායක වෙන්න ඕනකම තියෙනවා ජනතාව බලමුළු ගන්නපු තැනක ජනතාව එකතු වෙච්ච තැනක දනගස්වන්න බැරි කිසිම දෙයක් නැහැ ඔයි පාලකයන් ඩෝසර් කිරීම අපි නොබෝ දිනකින් අරබණු ලැබේ කියන පණිවිඩය අපි පාලකයන්ට දෙන්නේ මෙරට පවතින සම්පත් විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන අරමුණක් උදෙසාද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. යලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
මේ රටේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා මහමැතිවරණයට පෙර ඒ වගේම ජනාධිපති මැතිවරණයට පෙර මේ රටේ ජනතාවට පොරොන්දු ගණනාවක් දුන්නා. ඒ පොරොන්දු වල එක කාරණාවක් තමයි මේ රටේ විශේෂයෙන්ම පොදු දේපොළ විකුණන්නේ නැහැ කියන එක. එතකොට විකුණපු දේවල් ජනසතු කරනවා කියලා ආපු ආණ්ඩුව ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුල ශැංග්‍රීලා හෝටලේ ළඟ තිබුණ ඊළඟ ඉඩම වික්කා අක්කර 3ක ඉඩම. දැන් අද බලන්න නැගෙනහිර ජටිය විශේෂයෙන්ම මේ වෙනකොට ඉන්දියානු සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කැබිනට් තීන්දුව අරන් අවසානයි. එතකොට කැබිනට් තීන්දුව දැන් සති දුරකට ඉස්සෙල්ලා ගත්තා. එවන නැගෙනහිර ජටිය ඇයි මේ විකිණීමේ අවශ්‍යතාවය? මීට ඉස්සෙල්ලා කොළඹ වරායෙම මීට පෙර ජටිය වික්කා චීනෙට. ඉතින් දැන් අද මේ වෙනකොට නැගෙනහිර ජටිය ඉන්දියාවට විකුණන්න අවශ්‍ය කැබිනට් තීන්දුව අරන් අවසානයි. අපි කියනවා රජයට මේ තත්ත්වය තුල පැහැදිලිවම රටේ ජනතාවට දී පොරොන්දු විතරක් නෙමෙයි රටේ දේපොළ විකුණලා. අද මේ රජය ඉතාමත් රටේ ආර්ථික වශයෙන් මර්මස්ථාන විකුණලා බලාපොරොත්තු වෙන මොකද්ද කියන එක තමයි අපි රජයෙන් අහන්න තියෙන්නේ. මෙරට පොදු ජනතාවට ගුණාත්මක බාණ්ඩ අඩුම මිල ගණන් යටතේ සාධාරණ ලෙස බෙදා හැරීමේ ප්‍රමුඛ ජාලය බවට සතොස යලි පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වෙළඳ අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින්. සමූපාකාර තුගවෙළඳ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ නීතිඥ වෙනුර ගුණවර්ධන මහතාට නව දුරේට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් වෙළඳ අමාත්‍යංශයේදී සිදු කෙරුණා. හිටපු බන්ධනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරේකු වෙනුර ගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථියෙක්. පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ එක්තරා වෙළඳ අමාත්‍යවරයෙක් සතුස පුද්ගලීකරණය කරලා හා වසලා දමලා අකර්මණ්‍ය තත්වයට පත් වුණා. ජෙරාඩ් ෆර්නැන්ඩෝ පුල්ලි අමාත්‍යතුමා ඒ වෙනුවට පටන් ගත්ත ලක් සතුස අලවිසල් 20ක් විතර තිබෙනකොට තමයි මම වෙළඳ අමාත්‍ය ධූරයේ එවකට බාර අරන් නැවත වතාවක් සතුස ගොඩනැගීමේ කාර්යභාරය විවිධ කැපකිරීම් යටතේ සිද්ධ කළා. දැනටමත් අලාභ ලබන සතුස අලාභ නොලබන තත්ත්වයට ඒවා තුල ඇති වෙලා තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා සොයා බලා ඒවට සම්බන්ධ අයට යුක්තිය පසිඳලීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. වෝහාරික විගණනයක් කිරීම සඳහා විගණන සමාගම් වලට බාර දීලා තියෙනවා. මේවායේ සිද්ධ වෙලා තිබෙන අක්‍රමිකතා දුර්වලතා සොයා බලලා අපිට වාර්තාවක් දෙන ලෙස මේ රටේ පොදු ජනතාවට වඩාම ගුණත්වයෙන් ඉහළ බහණ්ඩ තරඟකාරී අඩුම මිල ගණන් යටතේ සාධාරණ ලෙස බෙදා හැරීමේ ප්‍රධාන ජාලය ලෙස සතොස යලි පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඉදිරි මැතිවරණවලදී කිසිවෙකුට සහාය පළ කිරීමට සූදානමක් නොමැති බව පූජාඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ අතර පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේ. ඉතා පළාත් සභා ගිහෙන මොහොතේ ඉඳලම මෙරටේ මහා සංගරත්නය දැඩි විරෝධයක් පෑවා. එදා අපි කිව්වේ මේ ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට තනතුරු දෙන්න ඇමතිකම් දෙන්න, එහෙම නැත්නම් ඔවුන් යැපෙන්නට ඔවුන්ට යම් යම් කෝට දෙන්නට ඔවුන් ටෙන්ඩර් දෙන්නට හදාගත්ත මාර්ගයක් මේක අපේ දාන විශ්වාසය. අපි අදහත් කරා ගෝඨාභය රාජපක්ෂ අපේ ගරු ජනාධිපතිතුමා බලයට පත් වුණාන් පස්සේ මේ පළාත් සභා ක්‍රමය ඉවත් කරලා ආයි කියන එක. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා මේකට අදෘශ්‍යමාන හස්තයක් ඉඳගෙන මේ පළාත් සභාව ඕනෑ කියන සංකල්පයේ උඩදැන් මං ඉද කටයුතු කරනවා. ඒ නිසා අපි රටේ වත්මන් පාලක වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි කියන්නේ පළාත් සභාව මුළුමනින්ම අකුලා ගන්න. එහෙම නැත්නම් අපි ජනතාවත් එක්ක පාරට බැහැලා පළාත් සභාව එපා කියනාට අපි ඉදිරියේ ගෙනියන්නට සූදානම් වෙනවා කියන එක මේ අවස්ථාවේ මම මතක් කරමින්. මේව මේ නිකං කතා කරනව නෙවෙයි, වේදනාවක් ඇතුව කතා කරන ඒවා. මේ රටට අයිතිකාරයෙක් නෑ පළවෙනි ප්‍රශ්නේ. අයිතිකාරයෙක් ඉන්න දෙයක් තමයි ආරක්ෂා කරන්නේ. දැන් අපේ නායක හඳුරෝ ඉන්න අභයාරාමයේ ආරක්ෂා කරනවා. මොකද උන්වහන්සේගේ පන්සල. හැබැයි රටට අයිතිකාරයෙක් නෑ. මේක නිසා විවිධේව විකුණ ගන්නවා, විවිධේව අලෙවි කරනවා. බස්සෝල් ටිකේ ඉන්න මිනිහ රෑට බස්සෝල් ටිකේ තියෙන තහඩු ටික ගලවගෙන යනවා, පයිප් එකක් තියෙනම් පයිප් එක ගලවගෙන යනවා. දුප්පත් මිනිස්සුන්ට පුළුවන් හොරකම ඒක ඔල්ලු කරනවා. ඒ නිසා රටේ අයිතිකාරයෝ වගේ රටේ ජනතාව ජීවත් විය යුතුයි. විශේෂයෙන්ම දේශපාලන නායකත්වයන් ඉදිරියට එන්න බලන්න
බලන ඔය පර්ණ ගීත ගායගෙන මේ පාර අපි නායක හඳුනන අපි කාටවත් උදව් කරන්නේ නැහැ කියලා අපි තීරණයක් කරන් තියෙනවා අපේ අපේ ඉල්ලීම් මිශ්‍ර කරනවා කියලා උතුම් වූ දලදා වහන්සේ ළඟ ප්‍රතිඥා දීලා අසංකරණ කණ්ඩායමකට අපි උදව් කරනවා ඒත් නායක හඳුනගත් අපි සීල ස්වාමීන් වහන්සේලගෙත් ආශිර්වාදය ඇතුවා මට නම් තවම විශ්වාසවන්ත කෙනෙක් චරිතයක් දැන් හමු වෙන්නේ හමු වෙලාම නැහැ විශ්වාසවන්ත බවල් තිබ්බ කොටසුත් අපිට අවිශ්වාසයේ සැකේස ඇති වෙලා තියෙනවා දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් වෙලා තියෙන්නේ මේගොල්ලෝ බය වෙලා ඉන්නේ සර් ෆේල් කියන කතන්දරේ වහ ගන්න හදන්නේ ආගම්වාදී ජාතිවාදී වෛරය ක්‍රෝධය මුසු කරපු පැණිය පොවල තමයි මේගොල්ලෝ තමන්ගේ අසාර්ථකභාවයට බේත් හොයන්නේ විපක්ෂය තමයි ෆේල් උනේ සර් ෆේල් වෙලා නැහැ සර් ෆේල් වුණා නම් කොවිඩ් එක පාලනය කරගන්න බැරුව යනවනේ ලෝකයේ බලවත් ධනවත් රටවල් වලට මේක පාලනය කරගන්න බැරුව තියෙද්දි කුංචි රටක් වෙච්ච දුප්පත් රටක් වෙච්ච අපි කොවිඩ් එක පාලනය කරන නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය උනත් ලංකාවේ කොවිඩ් පාලනය හොඳයි කියන එක කියන්නේ අපි පෑදීලෙන් බලාපොරොත්තු වෙන රට විවෘත කරන්න සම්පූර්ණයෙන් එංගලන්තයෙන් එන අලුත්ම කොරෝනා වෛරසයේ සුළඟේ ගියත් යම් ප්‍රමාණයකට පැතිරීමේ ඉඩ වැඩි කියලා තමයි කියන්නේ දැන් මේ එන අය නිරෝධායනයේ දවස් 14ක් කරනවද කුණුත් වෙනවා ලංකාවට යුක්‍රේන ඉදන් සංචාරකයොත් වෙනවා ලංකාවට යුක්‍රේන ඉදන් මේ ඇස්සේ මිග්යානාවල හොරසල්ලිත් එන්න පුළුවන් ලංකාවට ව්‍යවස්ථාවක් මේ වෙලාවේ ගෙනෙන්නට තිබෙන නිසා මේ ව්‍යවස්ථාව කලින් ගෙනෙනවා නම් පළාත් සභා මැතිවරණය පෙර එක වඩාත් සුදුසුයි අයවැයක් හදනකොට විවිධ ක්ෂේත්‍රවලට මුදල් වෙන් කරනවා ඒ වගේම පළාත් පාලන ආයතන වලට මුදලක් වියදම් කරනවා ඒ වෙන් කරන මුදල වෙන් කරන අවස්ථාවේදී කොහෙටද යන්න ඕනේ නැද්ද කියන එක තීන්දු කරන ලබන්නේ අවසානයේ පාර්ලිමේන්තුව විසින් ණය ශ්‍රේණිගත කිරීම වලට අනුව අපි බංකොලොත් රටක් බවට පත් කරලා තිබෙනවා ලෝකේ ණය ලබා ගැනීමේදී තිබුණු සහනය සහ විශ්වාසය අපෙන් බිඳ වැටලා හමාරයි මේන් ගොඩේම සඳහා දුරදිග බලලා ජනතාව ක්‍රියා කරන්න ඕනේ එක්සත් ජාතිපක්ෂයේ ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණයේ කල් දැම්මේකට අපි ඉක්මනින් පිළිතුරක් හොයනවා කියලා අපි මැතිවරණ වේදිකාවල කිව්වා වර්තමාන ව්‍යවස්ථාව ඇතුලේ පළාත් සභා මැතිවරණයේ නොතියා ඉන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ පළාත් සභා එපා නම් කළ යුතු වන්නේ මතය ගොඩනගලා අලුතෙන් හදන ව්‍යවස්ථාව තුල පළාත් සභා එපා කියන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද නැතහොත් භූමි දානය කරන්නේද යන්න පිළිබඳව මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මේ අතර කොරෝනා දේහයන් භූමි දානය නොකරන ලෙස ඉල්ලමින් ඊයේ දින මාතලේ නගරයේදී විරෝධතාවයක් පැවැත්ුණා. කොරෝනා දේහයන් භූමි දානයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. මාතලේ නගරයේදී මහා සංඝරත්නයේ එක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොරෝනා රෝගේ මරණයට පත්වන ඒ සියලු දෙනාම මේ වෙලාවේ අපි භූමි දාන කටයුතු සිදු කරොත් රටේ අනාගතයට බලපෑමක් තියෙනවා නම් ඇයි ඒ අසීරුතාවයට අපි මූණ දෙන්නේ ඒ නිසා සියලු දෙනාම ආදාහනය කරලා මේ ඉල්ලන්නේ කොරෝනා රෝගීන්ට පමණයි අපිට බෞද්ධ ජනතාව හැටියට අපිට ආගමික වතාවත් කරන්න පුළුවන් ඒ මිනිය නැතුව ඒ වගේම ඒ ඉස්ලාම් අයටත් ඒ කටයුත්ත සිදු කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා මේ වෙලාවේ විද්වත් පිරිස ඉන්නවා ඉස්ලාම් පිරිස ඒ විද්වත් පිරිස මේකට මූලික වෙන්න මේ උතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ දැනට කොරෝනා දේහයන් ආදාහනය කිරීම පමණක් සිදු කරන බවත් එහි වෙනසක් සිදු විය යුතු බවට තමන් විශ්වාස නොකරන බවයි මේ කරගෙන යනා වූ වැඩපිළිවෙලෙහි මන් දකින තරමින් බරපතල වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ මොකද මේ දක්වා මේ මෘතදේහ ඒ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පවතින නීතියට අනුවයි කරගෙන යන්නේ ඒ නීතිය වෙනස් නොවන තාක්කල් ඒ තියෙන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරි මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කර සිටියා. WHO එකත් කියලා තියෙනවා භූමි දාන කරන්නත් පුළුවන් ආදානය කරන්නත් පුළුවන් කියලා. ලෝකේ රටවල් 290ක පමණ දේහ භූමි දානයක් කරනවා. එහෙම තියෙද්දි අපේ රටේ පමණක් ආදානය කරන්න පටන් ගත්ත මුල සිට. ඉතින් මේක දැන් ආණ්ඩුවම තව මේක පටලගෙන තියෙනවා. අධිකරණ ඇමතිවරයාත් කියනවා මුස්ලිම් අන්තවාදයක් බිහි වෙන්න ඉඩ තියෙනවා කියලා මේකට මේ අවස්ථාව ලබා නොදුන්නොත්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි හිතනවා රජය මේ පිළිබඳ නිසි ප්‍රියවරක් නොගෙන දීම ඉදතුරා තමයි මේ ප්‍රශ්නේ රැඳී जनता නීතියක් ක්‍රියාත්මක කරන්න ගෙනවනම් ඒ නීතිය සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බර්ගද මැලේද අර ජාතියද මේ ජාතියද අර පක්ෂද මේ පක්ෂද කියලා බලන්න එපා අපි හැමදාම
අපි වැටිච්ච තැන තමයි මෙන්න මෙවැනි අවස්ථාවවලදී අපි යම් යම් තීන්දුව ගන්නකොට එක එක්කෙනාගේ කාලසටහන් වලට අවශ්‍ය විදියට අපේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගන්න. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.